රාජධානිය 18 වෙනි සියවසේ මැද භාගයේ ගෙවන කොට බෞද්ධාගමට උදා වෙලා තිබෙන නරක දසාවක්. මේ කාලේ මහනුවර රජ කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එදා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න කටයුතු කළ වැලි විට අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවන්ට ලොකු සහයෝගයක් දුන්නා. මේ දලදා පෙරහර ඒ බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රතිඵලයි. තමන් එදා දලදා පෙරහැරේ දැක්ක විදිහට දෙවරගම්පොළ සිල්වත්තන, නිලගම පටබැඳ, පිරියාල නයිද, සිත්තර නයිද වගේ එදා සිත්තරුන් දෙගල්දොරුව ලෙන් විහාරේ ජාතක කතාවල ඒ අලියැත්තු අඳින්න ඇති. යුරෝපීයන් විනාශ කරපු මේ වගේ විහාරස්ථාන 100කට වැඩි ගණනක් මේ බෞද්ධ ප්‍රබෝධය නිසා රජතුමාගේ අනුග්‍රහයෙන් මහනුවර රාජධානිය පුරා ප්‍රතිසංස්කරණය වුණා. බුදුදහම එක්ක බැඳුණු 18 වෙනි සියවසේ නුවර යුගයේ සිටුවම් කලාව මුළුමනින්ම බෞද්ධයි. සියවසේ ඇඳුණු නොමැකුණු සිතුවම් අතරේ නිශ්චිත දිනවකවාන සටහන් තියෙන්නේ මේ දෙගල්දොරුව ලෙන් විහාර චිත්‍රගැන. දෙගල්දොරුව විහාර සන්නසේ කියන විදිහට 1771 මේ සිතුවම් අද මහනුවර සම්ප්‍රදාය නැත්නම් මහනුවර ශෛලිය ලෙසයි හැඳින්වෙන්නේ. රතු, කහ, නිල්, කළු, සුදු පාට පහ ගලපලා ඇඳ මේ සිතුවම්වල පිට වටේ රතු පාට වැඩි වුණා. ඒවා සමගින් සැරසී මෝස්තර ඇඳුණා. දෙගල්දොරුවෙන් මේ සාම්ප්‍රදායික ලක්ෂණ ඒ යුගයේ සිතුවම් කෙරෙන අනෙකුත් විහාර ආරාමවලට ව්‍යාප්ත වුණා කියලා අද කාලේ අපේ අය හිතනවා. ගංගාරාමේ පිළිමගේ අපූරු නිර්මාණයක් කියලා හිතෙන්නේ අවුරුදු 2000කට විතර කලින් ගලක නෙලපු පිළිමයක් වට කරලා හදලා තියෙන නිසා විතරක් නෙවෙයි. ශ්‍රී රාජසිංහ රජතුමා ගංගාරාමට නිතර ගොඩ වැතුණා. ඒ නිසා සිතුවම් භාරව හිටපු ගන්නරුවේ ලොකු මුහන්දිරම්ට දෙගල්දොරුවේ සිතුවම් කරමින් උන්නු නිලගම අබරණා පුත් හිරියාල නයිදවත් ගෙන්න මේ විහාර සිතුවම් ඉක්මනින් ඉවර කරන්න සිද්ධ වුණා. අවශ්‍යතරමට කතාව අඳින්න ඉඩපාඩු හෙවීම නිසා තීරුවල පළල අඩු වුණා. මොකද අවුරුදු 45ක බුද්ධ චරිතයේ සිදුවීම් 113 පේලියෙන් පේලිය බලාගෙන ගිහින් තේරුම් ගන්න අඳින්න උත්සාහ කරපු නිසා. මානව රූපවල හැබෑ හැඩය ප්‍රමාණය ගැන අවධානයක් නොතිබුණු ඒ කාලේ නුවර යුගයේ ශිල්පීන්ගේ අලුත් සිතුවම් මාර අමෘත සිතුවම් කලාවක් ගැමි සැරසිලි කලාවක් හැටියට පස්සේ කාලෙක අපේ අය දැක්කා. ඒක
කාලේ ප්‍රචලිත වෙලා තිබ්බ අනන්ත බුද්ධ සංකල්පය. එදා බුදු පිළිමයන්ද සම්මත ක්‍රමයට ඇඳලා හොඳ සැරසිල්ලක් කළේ මේ වගේ වර්ණ ගැලපීම. යුරෝපීයන් මෙතන කලින් තිබුණු විහාරගේ විනාශ කළාට පස්සේ මේ ටැම්පිට විහාර දැව පිළිමගේ 1755 60 අතර කාලේ නැවත හදලා සිතුවම් කළ බව කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවපු මැදවල තමසන්නසේ ලියලා තියෙනවා. අමෘත සිතුවම් කලාවට වැඩි බරක් තියෙන 18 වෙනි සියවසේ සිතුවම් කලාව මැදවල මේ ශ්‍රමණ රූප නිසා අමෘත කලාවෙන් බැහැර වුණු බවක් පේනවා. පර්යාවලෝකයේ ගැන මේ සිතුවම් වල හැඟීමක් නැතත් රේඛාකරණය නිර්මාණාත්මක බව වගේ උසස් සිතුවම් සැලසුම් කිරීම අතින් පශ්චාත් සම්භාව්‍ය සිතුවම් සම්ප්‍රදාය ගැන හොඳ අදහසක් මැදවල සිතුවම් වලින් 18 වන සියවසේ සිතුවම් අධ්‍යයනය කරන කෙනෙකුට ලබන්න පුළුවන්. මිනිස් රූපවල නියම ප්‍රමාණය වගේ සිරුර දැක්වීමට අඳපු රේඛාවල හොඳ පැනතරිය. නුවර යුගයේ සිතුවම් පැතලිය කිව්වට කෙනෙකුට මේ සිතුවම් වල තියෙන සමහර රේඛාවන් දිහා බලන නැත්නම් කෙනෙක් පිටුපස කෙනෙක් වාගට වහලා ඇඳලා තියෙන හැටි නිසා නැත්නම් චිත්‍රයේ පහළ රේඛාවෙන් තරමක් උඩින් පිටුපස තියෙන ගස් ඇඳලා තියෙන හැටි බලන මේ චිත්‍ර ත්‍රිමාණයි කියලා කියන බැරි නේ. ඒත් සාමාන්‍ය පිළිගැනීම මේ සිතුවම් ත්‍රිමාණයි නැත්නම් පැතලිය කියලා. සමහරක නැවත වර්ණ ගන්නලා තියෙනවා. පරණ පාට උඩම ඒ පාටම ගෑවා මිසක් වෙන වෙනසක් කරලා නැහැ. කුඩා ඉඩ ප්‍රමාණයක වඩා සංවේදී දේ අති දූෂණේ නඳින්න
විවිධා චිත්‍ර ශිල්පීන් උත්සාහ කරලා තියෙනවා. උත්සරණ කියන විදිහට සිතේ ඇතිවන රසයෙන් චිත්‍රයක ඇති රූපය අලංකාර වෙනවා. මේ නුවර යුගයේ සිතුවම් දකිනකොට ඒක ඇත්ත කියලා අපිට හිතෙනවා. මකුළු බදාමයෙන් මට්ටම් කරගත්ත විත්තිය ගුරු පාටින් තීරු බෙදලා ඒ පාටින්ම රූපවල බාහිර රේඛා ඇඳලා තියෙනවා. චිත්‍ර තලයේ සායම් කිරීම කරලා නැහැ. බොහෝ විට එක් වර්ණයකින් ඇඳලා ඉවර වෙලා ඊළඟ වර්ණයෙන් සිතුවම් කරනවා. අන්තිමට ප්‍රධාන ශිල්පියා නුවර යුගයේ මේ තීරණාත්මක ඉරි කළු පාටින් නැන්දට පස්සේ සිතුවම් පසුබිමින් වෙන් වෙලා පෙව්වා. ලංකාවේ මුල් කාලින සිතුවම් වල තිබුණු ගවේෂණාත්මක රේඛා ඒ රාජධානිත් එක්ක විනාශ වෙලා කැලෑවෙන් වැහුණු නිසා 18 වෙනි ශතවර්ෂයේ මේ නුවර යුගයේ ශිල්පීන්ට දකින්න වාසනාව නැතුව යන්නේ නැත. නැත්නම් මේ වගේ තීරණාත්මක ඉරි නුවර යුගයේ සිත්තරුන් අතින් විහාර කර්මාන්තය බාරව හිටපු ප්‍රධානියාගේ ජීවමාන ප්‍රමාණ රූපය ඇඳපු සිතුවමේ නොඇතෙන්න තිබුණා. රාජසිංහ රජුරුවන්ගේ මේ පිළිමේ පිටිපස්සේ ඇඳලා තියෙන මානව රූප වගේ විහාරයේ අනෙක් ලෙන්වල සිතුවම් වල වලාකුළු ගස් ඇඳපු ශෛලිය අතින් ගමුලි ලෙන් විහාර සිතුවම් මැදවල සිතුවම් වලට සමානකම පෙන්වනවා. දෙගල්දොරුවේ ගංගාරා මැදවල සිතුවම් කළ නිලගම සිත්තර පරපුර දඹුල්ලේ සිතුවම් කළ එක මේ සමානකම හේතු වෙන්නේ නැත. සිත්තර අවශ්‍ය අරමුණු සංකේතාත්මකව කීමේ අමෘත කලාවේ ලක්ෂණ මේ දඹුලු ලෙනේ දියපාර ගලන දිසාවට මාළු ඇඳපු ආකාරයෙන් පෙන්නුම් කරනවා. දහඅට වෙනි සියවස පුරා ඇඳපු සිතුවම් වල දකින වර්ණ පහ සිතුවම් ශිල්පීන් මහදාගත්තුවේ ඒ සායම් හදන දැනුම තිබෙන සිතුවම් කළ ශිල්පීන් ළඟමයි. ශාක වගේම පාෂාණ යොදාගෙන හදපු මේ සායම් වල වර්ණ ශිල්පීන්ගේ දැනුම උඩ වෙනස් වුණා. මානව රූප වගේම අවකාශ පුරවන් ඇඳපු මේ මල් මෝස්තර කුටු මෝස්තර වර්ණ නිසා සැරසිල්ලක් වුණා. එදා කලා ශිල්පීන් දඹුලු ලෙනේ වර්ගඩි 2000ක විතර ඇඳපු මේ සිතුවම් ප්‍රමාණයෙන් දෙවෙනි වෙන්නේ චීනයේ ඩුංහුවාං ලෙනේ චිත්‍රවලට විතරයි. එදා ඒ කලා සිතුවම් වලින් තවමත් අපේ කලා ශිල්පයන්ගේ නියම දේශීය බව රැකගෙන ඉන්නේ මේ කලා ශිල්ප නිසා රැකුණු එහි නියම අත්දැකීම් පරපුරෙන් පරපුරට හිමි කරගත් අද දිලිඳුව ඉන්න කලා ශිල්පීන්. නිලගම පරපුරේ මේ අන්තිම සිත්තරත් එවන්නේ. ඔහු අද තමන්ගේ අය හැදූ වගේ නිල්ලවරිය ගහෙන් නිල් පාටත් සාදලින් ගම්වලින් රතු පාටත්
ගොකටු කිරිවලින් කහ පාටත් මකුල් මැටි වලින් ගත්ත සුදු පාටත් පහන් දැලි තවත් දේ එක එකතු කරලා හදපු කළු පාටත් යොදාගෙන සිත්තම් කරලා කාගේවත් අවමානයක් නැතුව එදා වගේම ලේනුන්ගේ බලලුන්ගේ ලොම් වලින් හදපු පෙන්සල් ඇත්තු ත්‍රිහරි වැටකීය මුල් වලින් හදපු මේ විදිහේ පෙන්සල් යොදාගෙන මහනුවර යුගයේ දා ලැබුණු රාජකීය සන්නස් තුඩපත් අද මතක සටහන් විතරයි. තමන්ගේ පරම්පරාවේ මුතුන් මිත්ව සිතුවම් කළ සිතුවම් හැම තැනකම බලන්න යන්න බැරි වුණත් මේ දේවනාරායන බුවනෙක බාහු පටබැඳි ගෙදර ජීවන් නයිදේ අසූවෙන විය හිටවත් දඹුල්ල විහාර තමන්ගේ පරම්පරාවේ අය 18 වැනි සියවසේ ඇඳ සිතුවම් දකින්න එන්නේ මහා ලොකු ආඩම්බරයකින්. යුගයක නිර්මාණ සිතු අපි තවත් කාලයක් රසවින්ද දකින පින ලැබුවත් ඔහුගෙන් පසු මේ පරපුර අවසන් බව